පාර්ලිමේන්තුවට වෙන්න කියලා. එක සැරයක් කොතන උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ආචාර්ය වෙඩිමුර තියන්න කාලතුවක්කු හයි කරලා තිබ්බා. දෙකක් හයි කරලා තිබ්බේ පාර්ලිමේන්තු පැත්තට. ඉතින් රටේ තරුණ තරුණයන් ලියන්න පටන් ගත්තා නේද? තියෙන එක තියන්න ගොඩනැගිල්ල පිටින්ම ගැලවෙන්න කියලා. ඇයි? දැන් ජනතාවගේ තියෙනව නේද එහෙම එකක්? ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවට ජනතාවගේ එහෙම කැමැත්තක් නෑ. ජනතාව මේ පාර්ලිමේන්තුව පිළිබඳ විරෝධයක් තියෙනවා. ඇයි? පාර්ලිමේන්තුව තියෙන තැන නරකද? පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නරකද? එහෙනම් නරක කවුද? ආ? ඇතුලේ ඉන්න කට්ටිය. නේද? ඒ නිසා හැම වෙලාවම කල්පනා කරන ඇතුලේ ඉන්න කට්ටියට මොකක් හරි වෙනව නම් හොඳයි. ඇයි වංචා කරන අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ඒට මෙහෙට පණින අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. එල්ලුම් ගහ නියමුණු අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. පුටු වලින් ගහ ගන්නවා පාර්ලිමේන්තු. පිහි අරගෙන එනවා පාර්ලිමේන්තුවට. මිරිස් කුඩු අරගෙන එනවා පාර්ලිමේන්තුවට. සභාගර්භ මැදට පැනලා මල්ලව පොර වගේ පෙරලිලා පෙරලගෙන ගහ ගන්නවා. දැක්කද පොක දොස්සර? නේද? කතානායකතුමා කියන හැම වෙලාවෙම ගැලරියේ ළමයි ඉන්නවා අයින් කරන්න කියනවා. ළමයිට බලන්න සුදුසු නැත්නම් බවට පත් වෙනවා. නේද? මහා ජනතාවට විරුද්ධ තීන්දුව ගන්නවා. ඔබට මතකයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. බෙහෙත් වලින් ඖෂධ වලින් හොරකම් කරා කියලා ඔහුට විරුද්ධ විශ්වාස භංගය පාර්ලිමේන්තුව ගෙනාවා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෑ ඔහු හොරෙක් නෙවෙයි නේ කියලා විශ්වාස භංගය පරාද කරා. ඒකනේ මොකද්ද? ඔහු විශ්වාසයි කියලා කිව්වා. 2015 19 ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා. පාර්ලිමේන්තු කට්ටිය හිටපු මුදල් ඇමතිවරයා දූෂිතෙක් නෙවෙයි සුදනෙක් කියලා අත ඉස්සුවා. ජනතාව දන්නවා වංචනිකයෙක් බව. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වංචනිකයෙක් ආරක්ෂා කරගන්න අත උස්සනවා. ඒ නිසා ජනතාවට ක්‍රමානුකූලව මේක එක රැයකින් සිද්ධ වුණු දෙයක් නෙවෙයි, මාසකින් සිද්ධ වුණු දෙයක් නෙවෙයි, ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර සිද්ධ වුණු දේ තමයි ජනතාවගේ පාර්ලිමේන්තු කෙරෙහි තිබුණු විශ්වාසය මුළුමනින්ම බිඳ වැටිලා ජනතාව තුළ මතයක් ගොඩ නැගුණා. කුමන හෝ ව්‍යසනයක් සිද්ධ වෙනව නම් ඒක පාර්ලිමේන්තුවට වෙන්න කියලා. උනේ නැද්ද? එක රැයෙන් වුණා නෙවෙයි, එක දවසෙන් වුණා නෙවෙයි නේද? එක පාර්ලිමේන්තු වුණා නෙවෙයි. මම දැන් 2000 ඉඳන් පාර්ලිමේන්තු නියෝජනය කරනවා. 2000ට වඩා 2005 පාර්ලිමේන්තු නරකයි. 2005 පාර්ලිමේන්තුට වඩා 2010 පාර්ලිමේන්තු නරකයි. 2010 පාර්ලිමේන්තුට වඩා 2015 පාර්ලිමේන්තු නරකයි. 2015 පාර්ලිමේන්තුට වඩා 2020 පාර්ලිමේන්තු නරකයි. 2010 දී ජනතාවට පාර්ලිමේන්තු කෙරෙහි තිබුණු විශ්වාසය බිඳ වැටුණා ඊට වඩා වැඩියෙන් 2020 වෙනකොට. ඒ නිසා තමයි ජනතාව අන්තිමට ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තේ මොකද්ද? කොරෝනා හැදෙනව නම් හොඳයි, ගිලිනව නම් හොඳයි, කාලතුවක්කු ඔප්පු පුරවනව නම් හොඳයි වගේ මත කොට නැගුණේ. ඒක අප්‍රසන්න තැනක් බවට පත් වුණා. දැන් අපි මේ කහවත්තේ මේ ක්‍රැෂ් වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාවගෙන් හිතන්නේ දැන් අපිට ඕන 20ට වඩා නරක පාර්ලිමේන්තුවක්ද තිබ්බට වඩා හොඳම පාර්ලිමේන්තුවක්ද? මොකද ඕන? මොකද ඕන? අර පෙරනි පාරම යන පාර්ලිමේන්තුවක් ඕන නම් 2000ට වඩා 2005 නරක, 2005ට වඩා 2010 නරක, 2010ට වඩා 2015 නරක, 2015ට වඩා 2020 නරක, 2020ට වඩා 2024 නරක පාර්ලිමේන්තුවක් ඕන නම් අන්න ඉන්නව පරණ කට්ටිය. හරිද? හැබැයි ලංකාවේ මෙතෙක් ගොඩ නැගුණු හොඳම පාර්ලිමේන්තුව ඕන නම් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනකම තිබෙන්නේ මාලිමාව නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න. මේ කවුරුවත් දූෂිතෙක් නෙවෙයි. මේ කිසි කෙනෙක් අපරාධකාරයෙක් නෙවෙයි. මේ කිසි කෙනෙක් ව්‍යාජයක් නෙවෙයි. අවංකභාවී අවංක මිනිස්සු ඕන නම් පාර්ලිමේන්තුව, අදූෂිත මිනිස්සු ඕන නම් පාර්ලිමේන්තුවට, ව්‍යාජ නොවන හෘදයාංග මිනිස්සු ඕන නම් පාර්ලිමේන්තුවට. මේ රට ගොඩනැගීම සඳහා තමගේ කාලය ධනය ශ්‍රමය වැය කරන්න මිනිස්සු ඕන නම් පාර්ලිමේන්තුවට. අන්න
එහෙම විනයක් තියන අය ඕන්න නීතියට ගරු කරන අය ඕන්න පොදු ජනයත් එක්ක එකට සමාන ලෙස වැඩ කටයුතු කරන පාර්ලිමේන්තුවක් ඕන්න කවුද කවුද මාලිමාව මේ ඉන්නේ මේ කණ්ඩායම ඒ නිසා අපි කියන්නේ මේ නොවැම්බර් මාසේ 14 ඉඳ තියෙන්නේ මහා ශ්‍රමදානය සාමාන්‍ය ගම්වල පොඩි පොඩි ශ්‍රමදාන තියෙනවනේද ඉස්කෝලේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන පාරස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන මම හිතනවා ඒ ඔක්කොට වඩා ලොකු ශ්‍රමදානය තමයි මොකද්ද පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානේ දිනේ කවද්ද හොඳයිනේ නේද එහෙනම් අපි මොකද කරන්න ඕන නොවැම්බර් මාසේ 14 වෙනිදා මෙන්න මේ අවශ්‍යතාවය සඳහා කරුණු කීපයක් රට ගොඩනැගීම සඳහා සමීප දේශපාලන නායකත්ව දින රට ගොඩනැගීම සඳහා ජනතාවගේ ප්‍රශ්න ගැටළු විසඳීම සඳහා නායකත්ව දින ඒ වගේම පිරිසුදු විනයක් සහිත පාර්ලිමේන්තුව ගොඩනගන්න අන්නේ ඔක්කොම ගත්තාම නොවැම්බර් මාසේ 14 ඉඳ වෙන දෙන්න කෙනෙක් ඇත්තෙම නැහැ දෙන්න තියෙන්නේ මාලිමාවට විතරමයි ඒතර කට්ටිය කියනවා නැ විපක්ෂිකුත් උනනේ ආ විපක්ෂයක් ඕනයි එක කරන්න හැබැයි අපි ඔක්කොම මැදිහත් වෙන්න ඕනකම තිබෙන්නේ බලවත් ආණ්ඩුවක් හදන්න අපි ඔක්කොම මැදිහත් වෙලා ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව නොවැම්බර් මාසේ 14 වෙනිදා හදමු ඊට පස්සේ අපි නොවැම්බර් මාසේ 14 වෙනිදා පස්සේ අපි දාලා තිනවා නොවැම්බර් මාසේ 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න පාර්ලිමේන්තුව කැඳවන්න කලින් අපි කැබිනට් මණ්ඩලය හදනවා මම කියන්නම් 25ට අඩු කැබිනට් මණ්ඩලයක් 25ට අඩු ඒ අමාත්‍යන් සිතාමත් උනේ විද්‍යාත්මක අමාත්‍යන්ස බෙදා හැරීමකට අපි ලක් කරනවා මොකද එක තැනක ඉඳන් මේක මෙහෙවන්න ඕන ඊළඟ ඒ අමාත්‍යන්ස වල ගැලපෙන නියෝජ්‍ය අමාත්‍යවරු අපි පත් කරනවා එතරම්න ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හැදෙනවා ඊළඟ ඒ කැබිනට් අමාත්‍යවරුන්ට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් අපි හදන්නවා ඇමතිවරයා පමණක් නෙවෙයි අනෙක් නියෝජිතයන්ද එම අමාත්‍යංශයේ මෙහෙවීම සඳහා එම අමාත්‍යංශයේ යෝජනා ඉදිරිපත් කරන්න එම අමාත්‍යංශයේ කාර්යභාරය සඳහා මැදිහත් වෙන යාන්ත්‍රණය ඒ කියන්නේ මොකද්ද ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම එකතු වෙලා තමයි මේ ඒ ශේෂ්ත්‍ර ගොඩනැගීම සඳහා මැදිහත් වෙන්නේ එම යාන්ත්‍රණය ඊළඟ පියවරෙන් පියවර අපි තාමත් නිවර්දිත තීන්දුව අරගෙන මේ රට ගොඩනැගීමේ දිශාවට පරිවර්තනය කරන්න අපි දැනටමත් 2000 මේ පහුගිය ජනාධිපති වරණයෙන් පස්සේ මේ ඡන්දේ දක්වා අපි පොඩි කැබිනට් මණ්ඩලයක් හදලා චූටි එකක් 3 දෙනයි අගමැති ජනාධිපති ඇමති ඔච්චරයි මම හිතන ලංකාවේ ලෝකේ පොඩිම ඇමති මණ්ඩලය අපි හදලා තියෙනවා හැබැයි ඒකේ කාර්යභාරය බවට පත්ලා තියෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදලා විධිමත් කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් මේ තියෙන කාර්යයන් බිඳ වැටෙන්න ඉඩ නොදී මේ තියෙන කාර්යයන් නේද නතර වෙන්න ඉඩ නොදී පවත්වාගෙන යාමි අභියෝගය. ඉතින් අපි ආ අභියෝග ජයග්‍රහණය කළා තිබෙනවා. ඔයගලට මතක ඇති ජාතික ජන බලවේගයේ ආණ්ඩුව આવොත් ඩොලරය රුපියල් 400ට යයි කිව්වා. හැබැයි අපේ මේ ආණ්ඩුව ඒක 300ට යටින් තියාගෙන ඉන්න අපි දැන් සමත් වෙලා තියෙනවා. ඒගොල්ල අපිට කිව්වා අපි ආවොත් ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපි අත්තරලා යයි. දැන් මේ වන විටත් මුදල් අමාත්‍ය ජන අපේ ආර්ථික උපදේශක මහත්මයෙක් ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා පවත්වමින් තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනය සකස් කරගෙන ඉන්න සදා අපේ යෝජනා පිළිබඳ අපිට කිව්ව මොකද්ද? දාලයයි. ඊට පස්සේ කිව්ව මොකද්ද? ගෑස් පුපුරයි. ඊට පස්සේ කිව්ව මොකද්ද? තෙල් පෝලිම් මැතිවේ. අපි කිසිවක් සිදු වෙන්න ඉඩ නොදී රට යථා තත්ත්වයට පත් කරලා තිබෙනවා. හැම කෙනාට මේක පිළිගන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් කිව්වේ කුමක්ද?
විශාල ව්‍යසනයක් ආර්ථික ශේත්‍රයේ ඇති වෙයි කිව්වා. හැබැයි අපි සමත් වී තිබෙනවා එවැනි ව්‍යසනයකට අපේ රටත් අපේ ආර්ථිකයත් අපේ ජනතාවත් පත් කරන්නේ නැතුව සාමාන්‍ය තත්වෙන් මෙරට පවත්වාගෙන යාම සඳහා අපි සමත් වී තිබෙනවා. ඊළඟ අපි එතරින් නතරුනේ නෑ. අපි ඉදිරි ඉලක්ක සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වෙන සමහර තීන්දුව తీරුණත් ගත්තා. අපි මහා පාර්ලිමේන්තු මැතිවරණ හදලා කැබිනට් මණ්ඩලය හදලා පොහොර සානාධාර දෙනකන් හිටියොත් වගා කරලා ඉවරයි. මොකද මේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වගා පටන් ගන්න ගොඩක් තැන්වල. ඒ නිසා අපි මොකද කරේ? ඒ තුන් දෙනාගේ කැබිනට් මණ්ඩලයේ හෙක්ටයාර සඳහා දීපු පොහොර සානාධාරය රුපියල් 15000 ඉඳන් 25000 දක්වා වැඩි කරා. ඊළඟ අපි ඔබට කිව්වා අපේ විශාල බෝට්ටු ප්‍රමාණයක් මුහුදු යන්නේ නැතුව ඉවරලේ ගැට ගහලා තිබ්බා. අපි මොකද කරේ? දීවරයන් සඳහා ඉන්ධන සානාධාරයක් දුන්නා බෝට්ටු ටික අරගෙන මුහුදු යන්නේ. ඊළඟ වැඩි අපි දන්නවා විශ්‍රාමික ජනතාවගේ තමගේ වැටුප ප්‍රමාණවත් නැහැ. මේ ඔක්තෝබර් මාසේ ඉඳන් අපි අතිරේක වශයෙන් රුපියල් 3000ක විශ්‍රාමිකයන්ට දීමනාවක් දෙන්න කටයුතු කරලා තිබෙනවා. මේ අප්‍රේල් මේ අගෝස්තු සමාවෙන් මේ ඔක්තෝබර් මාසේ ඉඳන් සෑම විශ්‍රාමිකයෙකුටම අතිරේක රුපියල් 3000ක් ලැබෙනවා. ඒ වගේම අපි සැලසුම් කරලා තිබෙනවා එළබෙන අයවැය ලේකණින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. ඒ වගේම පාසල් දුව දරුවන් සඳහා යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම සමහර දෙන සානාධාර ක්‍රමවල තියෙන ප්‍රමාණය අපි වැඩි කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව බලා ගැනීම සඳහා අපි පියවර ගන්නවා. ඊට පස්සේ එයා සමගාමීව අපේ රට ගොඩනැගීම සඳහා සැලසුම් අපි හදනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ කුසිකර්මාන්තය ඉතා වේගෙන් අපි උඩට ගෙන්නනවා. එනිසා ඊට අවශ්‍ය වෙන සහාය ලබා දීමත් මෙහෙවීමත් කිරීම සඳහා අපි දැන් වැඩ කටයුතු හදලා තිබෙනවා. දීවර කර්මාන්ත අපිට ඉක්මනින් උඩට ගෙන්නනවා. ඒ සඳහා සැලසුම් අපි සකස් කරලා තිබෙනවා. සංචාර කර්මාන්ත ඉතා වේගෙන් අපිට උඩට ගෙන්න පුළුවන්. අපේ සැලසුම අනුව 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට අපි පත් කරනවා. මතක තියාගන්න. ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර තමයි එළබෙන වසර බවට පත් කිරීම අපේ සැලසුම හදලා තිබෙනවා. ඊට පස්සේ දිගු කාලීන ආර්ථික සැලසුම් ටික අපි එළනවා. ඒ වගේම මේ රත්නපුරේ